අනාගතයේ හොරකම් කරන්න බැරි ක්‍රමයේ හදන එකද වඩා හොඳ හොරු හොරු කියලා ඉකින්න කට්ටියම හිරේ දාන එක. මම කියන්නේ මේ දෙකම වෙන්න ඕනේ. එකක් තමයි අතීතයට බලපාන විදිහට අතීතයේ හොරකම් කරපු හොරු ටිකත් අල්ල ගන්න ඕනේ. ඒ වගේම හෙට දිනේ ඉඳන් හොරකම් කරන්න බැරි රටක් බවට මේක ලෝකය පිළිගන්න ඕනේ. රටේ මිනිසුන්ට හොරකම් කරන්න බයක් ඇති වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි පහුගිය අවුරුදු දෙක ඇතුලේ හොරකම් කරන්න බැරි වෙන්න නීති රීති පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා තියෙන්නේ. මේක ජනාධිපතිවලා කරන්නම් කියලා නෙමෙයි. පහුගිය අවුරුදු දෙක තුල ඔය බැනුම් අහන ඒ සියලු මන්ත්‍රීතුමාලත් එක්ක පාර්ලිමේන්තුවේ අත උස්සලා අපි සම්මත කරලා තියෙනවා අනාගතයේ හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එක දැන් මේ රටේ ගෙනත් තියෙනවා. අනුර කුමාරගේ පරණ පුරුදු හොරු ටික හොරේ හිරේ දානවා කියන එකද වඩා ජනප්‍රිය වෙන්න ඕනේ. ඉදිරියේදී අපි කාටවත් හොරකම් කරන්න බැරි වෙන විදිහට මේ රටේ නීති සම්පාදනය වෙච්ච එකද මේ රටේ අනාගතය වෙනුවෙන් තියෙන්නේ. ඒ වගේම අලුත් දේවල් කරන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙච්ච දවස් ඉඳන් මං හිතන්නේ අධිකරණයේ කිසිම ක්‍රියාමාර්ගයකට ඇඟිලි ගහලා නැහැ කියන එක තාමත් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම එතුමා ජනාධිපති කරන්නාව හරින්ටයි මනුෂ්‍යය රමුදුනේ. තමන්ග බේර ගන්නා ගෝලදෙන්න කියලා වෙලා බේර ගන්න එපා. එතුමා නීති රත් තිබෙන අද එයාගේ මන්ත්‍රීකම් දෙක නැති වෙලා තියෙනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක ඉස්සරහට පෙන්වන්නම් කියලා නෙමෙයි රනිල් වික්‍රමසිංහ පෙන්ලා තියෙන්නේ. එතුමා ජනාධිපති කාලේ මේ අවුරුද්දක තුල එතුමා පෙන්ලා තියෙනවා නෑ මම නීති රත ගහන්නේ නෑ මම රටේ ක්‍රමයේ හදලා තියෙනවා. ඒ ක්‍රමයේ ඇතුලේ එතුමාට උදව් කරත් නැතත් කාටත් මේ නීතිය පොදුයි කියන එක.